ධර්මය ඇසීමට පහසුවෙන්නට නම් ඇත්තටම අපි ගොඩාක් තියෙන කාරණා තමයි අදගත්තහම ප්‍රධානම ප්‍රශ්නය ධර්මය හරියට හ ඇැතික. මේකදි හිත ඇත්තරම සැලෙන අහිත සැලෙන කරුණු උඩත් තියෙනවා. එකක් තමයි අපි අපි අදහසට යනවා. දැන් කෙනෙකුට කාමයන් කියන කාරණාව ඉක්මවනම් බාහිර අදහසනයේ ගොඩක් කඩවෙන නමු අපි අදහසුල යනවන්නේ මෙන්න මේකටයි වැදගත්වෙන්නේ පැහැදීම. සද්ධහා ජාත උපසංකමතු. ඕක නැතුව සද්ධාව නැති තැනදි ඇහුම් කන්දින්නේ නෑ. ඒකයි ප්‍රධානම කාරණාව. ඒක ලස්සනට චංකි සූත්‍රයේ පැහැදිලියනවා. ඒ සද්ධාව ඉස්මතු වෙනවා. ඉක ඒේ අපට සද්ධාව ඒන ඒ පැහැදීම නැත්තං කොයි මුොහොතකවත් ඔහු නැමින්න්නේ නෑ. පැහැදීම තියෙනවන නැමෙනවා. අන්න එතකොට යියේ ධර්මයහිෙන්නේ. එතකොට භාගත වහන්සේ චංකි සූත්‍රය පැහැදිලි කරනවා. යම් කිසි කෙනෙකුට සද්ධාව තියෙන වන, ගාම්බිර ධර්මයකින් තතාකතයන් වහන්සේ ධර්මය ස භාවයකික් ගැඹුරු, දුද්දසයි දකිින් ඩ අමාරු. අබෝධ කරන්න ආමාරුයි ඔට ඒ ධර්මශ භාවයකයි හම්බන එකක් නෙමි ගැඹුරුයි දකිින් ඩමාරු අබෝධ කරන්න මාරු තරකයයි හැසිරීමක් නැති. සාන්ත ප්‍රනීතයි හැබැයි. එවගේම නිපුුණෝ පණ්ඩිත නිපුුණන නිපුුණය තීක්ෂණය දකින පණ්ඩිතය දකිින් ධර්මය අතා කරත්දී. අන්‍යාකරේ සද්දහව ලැඹුණ න්නං ඇහුන් කන් දෙවා. සද්ධාව එල්ලම්බච්චින තිෙසා හුකන්දීම මදී තමන් අදහසට යනවා තමන් හැගීමට යනවා අන්නේ සද්ධය මදික මත් එක්ක ඒක වෙන්න එහෙන ඒකට ඇත්තටම අපට ස්‍රද්ධාව කියන කාණය එකන්නේ පැහැදීම කල්ලයාන මිත්සයට පැහැදීම බුදුරන් වහන්සේට පැහැදීමම්ැ ඒ ධර්මශ භාවයක යොමුුව වන්නටව හැබැ ඒ එකත් හරියට මියම වෙන්නේ සත්‍යය ගවේශී කනට ඒ සංකකි සූට්ටි පැහැදිි කරන. සත්‍යය රහිෙන සත්ති ගවේසිී සත්්‍ය රන සත්තික වශ කෙන සියක පළපදියම් ගිනි හෑ ගන්න විජිය දෙයක් හම්මුණක් එවැන නැතිකෙනෙ කැමවෙලේ මොකකාරි රිංග ගන්නවා සිංගගන එක අඇත කල තන අත්ත ්‍යර්තමානින් පසලෝක සදීක නිවිටන් නමරපස් මික්්ඩන් ස්චන් මන්ය මේ අනාත්මූහි ආත්මෝසිගෙන නාමරපි රිංගනය ඇත්ත ක හිතනවා එකනම ලෝකෙස භාව නමුත් මේ සත්තික වේසි කෙන සත්ත්‍ය රකින්නගෙන ගො ිින්තන අපි බවනය කර. ඒ ස හයි අභිභානය කරලා ඔහුගේ තියෙනවා සාමාන්‍ය චින්තන විප්ලවය කිසි දෙේක රිංගානිනේ බැහගන්නේනේ. මෙවැනි චින්තන තියෙන කෙනෙකට ඒ හැකි අවතනකට ගාම්ිර ධර්මයක් ඇහැදීමකද වෙන්නේඒට පහදිනවා ඇයි යාට එහට රිංගන ලැගනන්න චින්තනයක් නැචි දන රිංගන ලැගග ඉන්න නැති ධරමයක් ඇහැදීඒට යමු වෙනවා. අන්න සද්ධහා වැඩි එහෙනම් එක ඇහුංකන්දීම් වැඩි අන්න එහෙම නැතුව කිසි එකතාකට ගහම්බිට ධර්මටයම වන්න බෑ. හැබැයි අප ඉතිං මුලින් ටිකට ටික ිකටික අපි බලහත් කාරීන් අපි මොනවාහරි කරමයකින් මේක අහන්නටඕන. කොද නැත්තං අපාධිමක අහිමිලයන් අපි ප්‍රධාන වසෙන් දැනගත යුතු දෙයක් තියෙනවා. අපේ තියෙන ප්‍රශ්නම අපි මේකට මුල් තැන නොදන එක. අපි මේකට මුල්තැන දෙනවනම්, ි අර ාහිර කා අනිතකුත් කාරණාවලට අනිකුත් කාරණ ඇන්න මොක්ද තමන්ගේ හිතටෙනවා අමම් මෙහිම කරනවන හොඳයි අමන් දැ ඒකන් තමන්ගේ පත්තරෙන තියන්නේ මෙන්න මේකට ලකුණ දෙෙන වනම් එතකොට මොකද වෙන්නේ එයාට අර ධරමිය ඇහුන්කන් දෙන්න බැරිියෙනවා ඒන් ඒ විදිර ධර්මියයට යමන්න බැරිගෙනවා ඇත්තර මේක එතකොට ඔබට දැ මේ කරුණදී මත මේ තේරෙන්න්නට ඇති සදධහාාව යමුමුවන්නත් තියෙන්වන මොකක්ක්කද අර සත්්‍යිකාවේේ චිතන සත්තිකවේශේ චිින්තනය තියෙන කෙනෙකුගේ සත්‍ය ආරක්ෂා කරන සභාවය තියෙන කෙනෙුගේ සභාවේ තමයි. කිසිදු විදිහකින් තමන්ගේ කියන රාමුවයට යොුවෙන ගතියක් නෑ. එහෙනම් අපි හුරු කරන්නටඕන මේ ධර්ම හන්ඩි යොමුවෙන කොට තව කෙනනෙකුට නැම්මක් දෙඩ නැඹුරුවීමක් යොමුට කිසිදු විදිහකින් තමන් හිතන තමන්ගේ දේකට ලකුණක් කියෙන කිසි දෙයක් නොකරන විදිී චිින්තන. ත් අපි කරන්නන්නේ හැම්වලීම ඔන්න නෑනේ මට බණහන්්ඩෝන මගේ වැඩීමයි නෑනේ ම හොඳර භාවනා කරන මගගේ වැඩීමයි. හැම්වරීම තියනෙ මාවරකින්නනි. මෙන්නමේදී නැති ප්‍රතිපදාව මං එද අපිබ දේශනා ගඩනාවක දෙ කරුණු කතාකට. සාමාන්‍ය ජීවිතයේදී තමන්ගේ ඇත්තරනම උපම්දශීය බුදුරන් වහස භික්ෂුවකට ඕක ලස්සට පහැදිලි කල පෙන්නට භික්ෂවා කික්වානේ කතක්. ික්ෂුවකට හැමලෙන් භහගතන් වහන්සේ පෙන්වා දෙන්නේ. තමන්ගේ වැඩක් තමන්ට ලකුණක් විදෙන දිවල් නොයන විදයට හිමීම. එක ඇත්තරම ගතව භික්ෂූ ජීවිතය ගත්තහම ඒ උපසම්පදශීර තමන්ගෙදයක් කරගන්ඩ අවස් අවස්ථාවක්නේ. එච්චරට යෙනවා වෙන ගුරුවරයාට ආචාර්වරයායට ආරන්නට ස්ථානයට වෙනම වැඩ පිළිවෙලා. එතකොටේ චින්තන හැදෙන ඔය චින්තනය හැදෙන් නැතුව මොන දේවල් කරන්න එයාට අර ධර්මය අබුදු කරගන්න මති ඒකට යොමුුවඩ බ මෙන්න මේ චින්තනයක් අප ගෙරීදි හුර කරටව. හැමලියම් ගුර කරටව එක උපසම්බදා භික්‍ෂුවකට ඒ කරුණු ගොඩා කිස්මතු කළ භාගත වහස පෙන්වා දෙෙනවා නමුත් අපි එවැනි කාරණා බවා සමහල්ලාට අපි ගන්න පුළුවන් මොහක්කික්කද තමඟ රකිින් ඕනකින් හැකිීම ඒ තර චිින්තනය ඉංලයා නො එනිසා මේ චින්තනය කුරු නොකරන දාකල් කෙනෙකුට කොච්චර ඒ ධර්මය ඇහනත් එයාට ඒ හැකියාව නැති නිසා ධර්මා අබොධ කර එකන ඒ ධර්මීටියමු වෙන්ඩ බැතින් එවැනි දේවල් අපි කුරු කරගන්න දක්ෂ වෙන්නට ඕනේ.